අන්තිම ප්‍රශ්නය ඔබට අපි නිතරම අපේ මිත්‍රයන්ගෙන් අහන ප්‍රශ්නයක් කනට ඇහෙන ප්‍රශ්නයක් ලෝකෙ මිනිසු විවිධාකාර විදිහට ජීවත් වෙනවා දුප්පත් පොහොසත් ලෙඩ රෝගත් එක්ක අංගවිකල කළු අවලක්ෂණ ලස්සන ඒ මේ වෙනස්කම ඒ මේ වෙනස්කම මේ දෙවිඳුන් අසාධාරණකම් කරන්නේ ඇයි හැමෝටම එක වගේ දුන්නොත් නේද මේ ලෝකෝ පවතිමර සාධාරණේ අන්න ඒ වගේ ප්‍රශ්නයක් අහනවා මේ ප්‍රශ්නට ඔබ දෙන උත්තරේ මොකක්ද දැන් මුස්ලිම් ජනතාව වශයෙන් අපි නිර්මාණකරු දෙවි කෙනෙක් ගැන අදහනවා සර්ව බලධාරී අල්ලා තමයි එකම දෙවියා ඒ අල්ලා තමයි සියලු දෙනාම නිර්මාණය කරලා තියෙන්නේ ඒ අල්ලා සියලු දෙනාම නිර්මාණය කරලා තියෙන වෙලාවේදී අල්ලාහ් තාලා ඇයි සමහරු අන්ධ ලෙස සමහරුන් ලෙඩ රෝග සහිත පුද්ගලයන් ලෙස සමහරුන් ධනවතුන් ලෙස සමහරුන් දුප්පත් අය ලෙස සමහරුන් බුද්ධිමත් අය ලෙස සමහරුන් බුද්ධිමත් නොවන අය ලෙස සමහරුන් ධනවතුන් ලෙස සමහරුන් ධනවතුන් නොවන අය ලෙස ඇයි මේ වෙනස්කම සිද්ධ කරලා තියෙන්නේ මේකයි ප්‍රශ්නේ දැන් ඉස්ලාම් වල පදනමක් තිබෙනවා ඛලකල් මෞත වල් හයාත ලියබ්ලුවකුම් අයියුකුම් අහසනු වමල නුඹලාට මේ ලෝකේ ජීවය මරණය ලබා දීලා තිබෙන්නේ නුඹලාගෙන් විශිෂ්ට ලෙස ක්‍රියා කරන්නේ කවරෙක්දයි පරීක්ෂා කිරීම සඳහා මේ සමස්ත ලෞකික ජීවිතේම අපට පරීක්ෂණයක් වශයෙන් ඉස්ලාම් පවසනවා වැදගත් වචනයක් පරීක්ෂණය කියන දේ පරීක්ෂණයක් කියලා නිකන් ඉස්ලාම් ආවට ගියාට කියපු දෙයක් නෙමෙයි මම හිතනවා 67 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි වැකිය 67 වෙනි පරිච්ඡේදයේ සූරතුල් මුල්ක වල දෙවන වැකිය එතකොට මේ ඔබට බැලේ හැකියි එතකොට මේ පරීක්ෂණය කියන්නේ මොකද්ද පරීක්ෂණය කියන්නේ මොකද්ද කියන එක අපි අවබෝධ කරගන්න ඕන දැන් අපි උදාහරණයක් වශයෙන් ගමු මේ ලෝකයේ සියලුම ජනතාව ධනවතුන් වශයෙන් දෙවියන්පත් කරනවා නිර්මාණය කරනවා සර්ව බලධාරී අල්ලා තම නිර්මාණ හැකියාවෙන් සියලුම ලෞකික මිනිසුන් ධනවතුන් බවට පත් කරනවා දුප්පත්කම කියන දේ ලෝකේ නැති වුණා නම් මේ ලෝකේ ක්‍රියාත්මක වෙයිද සරල ප්‍රශ්නයක් දුප්පත්කම කියන දේ මේ ලෝකේ නැහැ කොම පොසත් ඔක්කොම පොසත් කොම අලිගාවල් වල ජීවත් වෙන්නේ ඔක්කොම ජීවත් වෙන්නේ ਸਰව සම්පූර්ණ ස්වයංපෝෂිත ජීවිතයක් ඒ කියන්නේ දුප්පත්කම නැහැ කියන්නේ සියලුම මිනිසා පොහොසත් වෙලා වැඩක් නැහැ හේතුව ඔහුගේ පොහොසත්කම තියාගෙන ඔහුට ඒ භුක්ති විඳින්නට බෑ ඉවුම් පියුම් කරගන්න ඕනේ Taman විසින්මයි මේ කාර්යයන් එන්නේ නැහැ ඇයි මේ කාර්යයත් පොහොසත් යාන වාහන යම් කිසි දේ ආකාරයක යාන වාහනයක් රිපෙයාර් එකක් වුණා නම් අලුත් වැඩියා කරන්න අවශ්‍යතාවයක් වුණා නම් Tamanම අලුත් වැඩියා කරගන්න ඕනේ ඇයි දුප්පත් මිනිස්සු නැහැ ගෑරේජ් නැහැ ඒ වගේම නව්‍ය තාක්ෂණ බී වෙන්නෙත් නැහැ. ඇයි සියලු දෙනාටම සල්ලි තියෙනවා. මොකද්ද අලුතින් තාක්ෂණේ හොයාගන්න ඕන. තාක්ෂණ අවශ්‍ය නැහැ. තාක්ෂණයක් හොයාගන්නේ ලෝකේ සියලු දෙනාගේම සුබසිද්ධිය කියලා ඒ කාරණාවට විතරක් නෙමෙයි. ඒ නවීන තාක්ෂණේ තියාගෙන මිල මුදල් ලම්බ කරන්න ඕන. මිල මුදල් තිබෙනවනේ. එතකොට හොයන්න හේතුවක් නැහැ. උත්තේජනයක් නැහැ. අභිප්‍රේරණයක් නැහැ. එතකොට නවීන සොයා ගැනීම නැහැ. නවීන සොයා ගැනීම නැත්තම් ලෝකේ ඉදිරියට ගමන් කරන්නේ නැහැ. එක තැන පල් වෙන්න වෙයි අපිට. මේක සරල තර්කයක්. සියලු දෙනාම හැම ආකාරයකම කල්පනා කරලා බලන්න. ලෙඩු නැත්තම් වෛද්‍යවරු කියන වෘතියක් නැහැ. ලෙඩු වෙන්න ඕන. ලෙඩ රෝග තියෙන්න ඕන. ඒවට බෙහෙත් හොයන පරිවේශකයෝ වෙන්න ඕන. විද්වතුන් වෙන්න ඕන. වෛද්‍ය වෘතිය විශේෂඥවරු වෙන්න ඕන. එම අවස්ථාවේදී තමයි මේ ලෙඩ රෝග වලට බෙහෙත් හොයා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ලෝකේ ක්‍රියාත්මක වෙනවා. මේ වගේ සියලු ශේෂ්ත්‍ර වලදී අන්ධයන් ඉන්නවනම් ඒ අන්ධයෙක් ඉන්න අවස්ථාවකදී ඇස් පෙනුම තිබෙන කෙනා තම ඇස් පෙනුමේ තිබෙන වටිනාකම අවබෝධ කරගන්න ඕන. ඉස්ලාම් අසමානතාවයක් ඇති කරලා තියෙන්නේ මේ ලෝකේ ක්‍රියාත්මක කිරීම සඳහා. ඉදිරියට ලෝකේ ගමන් කිරීම සඳහා. ඒ ඇස් නොපෙනෙන කෙනාට අසාධාරණයක් වුණාද? ඉස්ලාම් දහමේ ප්‍රතිපත්තිය ඒ ඇස් නොපෙනෙන කෙනා තම ඇස් නොපෙනීම ඉවසා දරා ගත්තා නම් ඒ වෙනුවෙන්ම පමණක් ඔහුට ස්වර්ගස්ථ වන්නට පුළුවන්. ඒ වෙනුවෙන්ම පමණක් ඔහුට ස්වර්ගස්ථ වන්නට පුළුවන්. යම් කිසි ආබාධයකට නිරත වුණු පුද්ගලයෙක් ඉන්නවනම් ඒ දේ දරාගත්තා නම් ඇති මේ తాවකාලික ලෝකේ සුඛෝපභෝගී ජීවිතයක් වෙනුවෙන් උදම් අනමින් උත්සාහ දරමින් තම සම්පූර්ණ කාලයම අපතේ නොයවා ඒ දේ ඉවසා දරාගත්තා නම් ඇති ඔහුට පුළුවන් ස්වර්ගයේ සදාකාලෙටම සැප සම්පත් වලින් පිරුණු අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න ඉවසා දරා ගැනීම පමණයි තියෙන්නේ. කොමුණත් ඉවසන්න වෙන්නේ. වෙන විකල්පයක් නැහෙනි. නමුත් ඉස්ලාම් මෙවැනි මානසිකත්වයක් ලබා දීම තුළින් ඒ බලපෑම පීඩණේ නැති කරනවා.
මානසික උපීඩනයක් මේ තිබෙන. ඇයි මට මේ කරදර වෙන්නේ? ඇයි මම දුප්පත් වෙලා ඉන්නේ? ඇයි මම අන්ධයෙක් වෙලා ඉන්නේ? ඔබ අන්ධයෙක් වෙලා ඉන්නේක ඔබට පරීක්ෂණයක්. ඒ ඉවසා දරා ගන්න. ඒ වෙනුවෙන් ඔබට ස්වර්ගස්ත වන්නට පුළුවන්. ඉස්ලාම් ඒ මානසික නිදහස ලබා දෙනවා. මානසික සුවය ලබා දෙනවා. මෙවැනි විශ්වාසයක් ඉස්ලාම් ගොඩනගමින් තමයි ලෝකේ ක්‍රියාත්මක කරවන එකක් කරන්න ඕන. පීඩාවටපත් උන අයකට මානසික සුවයක් ලබා දෙන්නත් ඕන. මේ සමබරතාවය ආරක්ෂා කරලා තමයි ඉස්ලාම් මෙවැනි නියමයක් පවතිනවයි කියන එක කියන්නේ. ඒ නිසා මේ පරීක්ෂණයක් සහිත తాවකාලික ලෝකේ තමන්ට අහිමි වෙන දේවල්, තමන්ට නැති වෙන දේවල්, තමන්ට නොමැති දේවල් දිහා ඉතහිත තමන් තව තවත් ආගාධයට නොවැටි තමන්ට වඩා පහතින් සිටින පුද්ගලයෙකු දිහා බලලා තම මානසිකත්වය ශක්තිමත් කරගෙන ඉදිරියට ගමන් කරන්න කියලා ඉස්ලාම් ලබා දෙනවා මඟ පෙන්වීමක්. ඒ තුලින් මේ සියලු ලෞකික ක්‍රියාකාරීත්වයේ සදාකාලයටම පවත්ව ගන්න පුළුවන් වෙයි. මේක තමයි ඉස්ලාම් ලබා දෙන ඒ පරීක්ෂණේ ඒ අර්ථය. අපි ඉවසා දරාගෙන මෙම ජීවිතේ ගත කරනකොට ස්වර්ගස්ත වෙන්න පුළුවන්. ස්වර්ග ලෝකයේ අමරණීය ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන පණිවිඩය තමයි ඉස්ලාම් ධර්මයෙන් ලබා දෙනවා. ඊටත් වඩා ප්‍රමුඛම හේතුව මේ ලෝකය ක්‍රියාත්මක විය යුතුයි. ක්‍රියාත්මක වීම සඳහා මෙවැනි ස්ථාවරයක් පවත්වන්නට ඕන අනිවාර්යයෙන්ම. ක්‍රමයක් නැත්නම් ලෝකයේ කවදාවත් ඉදිරියට 1 මීටරයක්වත් ගමන් කරන්න බෑ. මේක අහනකොට අපිටත් ආස හිතෙනවා.